දෝෂණය වංචාව නාාස්තය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකව දැන අදලියන්නේ හාරසිය තිස් දෙවැනි ටෙලිවැකේ. හවත් පැය හිපේකින් අලුත් අවරුද්දක් උදාාවෙනවා. උදාාවෙන අලුත් අවුරුද්දේ කිරි බතුන් කැවුං කොකිස් වෙනුවට ආණ්ඩුව රටවැසියන්ට බඩකට පුරෝලා හවැඩ්දීලා තියෙන්න්නේෙනේද. ආයේ මදි නොක අන්ට හොඳේ වර්තමාන ආණ්ඩුව විස්්සයි විසි අතර වර්ෂය සඳහා රජයේ ආදායමෙන් සියට අනු හතක්ම හොයාගන්ට හදන්නේ කොහොමද දන්නවාද අපට බදු ගහලා අපට වැඩ් ගහලා ඉළඟට මේ දඩගහලයි නයකාලයි තමයි ඔය ඉතුරුටික උපේගන්ට සැලසුම් කරලා තියෙන්නේ. හරිය ඇත්තටම ජනතාවගේ ආරක්ෂාව දරුවන්ගේ අධ්‍යාපන ජාලයේ විදුලිය මහමාර්ගණඩත්තුව සෞඛ්‍යෙ ප්‍රවාහනිය වගේ දීවල් සඳහා. රජේයට ආදාෑම් අවශ්‍ය බව ඇත්ත. ප්‍රශ්නය තියන්නේ අපෙන් ගන්න බදුවලින් අපිෝ හූරගෙන කාලා එකතු කරගන්න බදුවලින් ඇත්තටම නැවත ජනතාවට ප්‍රතිලාබ ලැබෙනෝද කියනකයි ප්‍රශ්නය අපට වඩා මේ බදුවලින් සුර සැප ලැබෙන්නේ පිනට කකා ඉන්න අම්බල මේප ගොනුන්ට කියලයි මතක් කරන්නට තියෙන් නෙහොඳේ ජනාධිපතිවරුන් හිටපු උන්දල උන්දලගේ අම්බුවන් මැතියමැත්තන් මන්ත්‍රීවරුන් උදලගේ දැසිදැස්සන් ආදී මේ රට සුරපුරයක් කරපු මහා නඩයක් නඩත්තු කරන්නෙත් මේන් මේ බදුවලින්. හොඳේ අන්ත දූෂිත රාජ්‍ය යාන්ත්‍රණයේ නඩත්තු කරන්නෙත් හොරුන්ට රජ සැපදෙන් නෙත් මේ බදුවලින්. දැන් හෙට සිට හතර අතේ වදින වැඩ්බද්ධ නිසා ඇත්තටම වෙන්නේ තව තව යාචකින් වැඩි වෙන එක විතරයි. බදුු විසේසක්ඥන් මොන සුරංගනා කතා කීවත්න් හෙට සිට වැඩිවන වැඩ්බද්ධ ගෙවන්න වෙන්නේ අපිට. වැඩ්බද්ධ පැනවෙන්නේ නිෂ්පාදකය මත කියලා කිව්වට නිෂ්පාදකය මොකද කරන්නේ බද්ධ බහන්ඩේ මිලට එකුතු කරලා පාරිභෝගිකය මත පටවන් වනේද උදාහරණයක් ගමු දැනට රුපියල් ලක්ෂයක බහණ්ඩයක් තියෙනවා කියේලා හිතමු රුපියල් ක්ෂයක . ඩේකට සියට දහටක් කියන්නේ රුපියල් දහට දහක් වැට්වදිනෝ. දැන් එතකොට ලක්ෂයේ බහණ්ඩේ වටනාකම එක් ලක්ෂ දහාට දහක් වෙන අනේද. ඔය වැඩිවුණු දහට දහ ගෙවන්නේ කවුද. බහණ්ඩය ගන්න අපිට තමයි ඉගෙවන්ට වෙන්නේ. මෙතන තියෙන ඉළඟ අතිීශය සාධාරණය තමයි ආදායම් විෂමතාවේ. ඉහල ආදායමක් ගන්න කෙනත්, මහල ආදායමක් ගන්න කෙනාත් එකම ගානට තමයි බහන්ඩ මිලදී ගැනේීමදී වැට් එක ගෙවන්නේ ඇති හැකි ධනපතියන් අතලොසට මේ වැට් එක ගානක් නැතිවුණාට අපිට එල්ලෙන්ට වැලේම වැල් නැති වෙනවා හොන්දේ දැන් ඉළංඟ ප්‍රශ්නය සෑම බහන්්ඩයකටම වැට්වැදිලා අපේ පොකොට්ටුවට තට්ටු වෙද්දිී අපේ ආදායම් වැඩි වුුණාද ආණ්ඩුවේ පිනෝ කියෝලා හිතන්නඉන්නේ රටේ ජනතාවට හතර මහනිධහනය පහළ වෙලා කිය ජනතාවගේ ආදායම් සත්ත පහකින් වැඩිවෙලා නෑ වැඩිවෙලාන්න නෑ. වැටුප පැඩිවෙලා නෑ. ගෙවීම් පවා දිනපතා කප්පාදුකරන්නට තමයි අයිතිකාරීන්ට සිද්ධ වෙලාතියෙනෙ ජලබිල් විදුලිබිල් ගෙවන්ටබෙනවා දරුවන්ගේ අධ්‍යාපන වියදම් දරන්ටම වෙනවා ජනතාවට ඇති එකම විකල්පයාද ආහාර පාන අඩුකරන එක සමහර දෙමවපියන් දරුවන්ගේ කුසගින්න නිවන්න බඩගින්නේ ඉන්න තැනට අද වැටමින් ඉන්නවා වේල්ගාන අඩු කරලා විතරක් නෙමෙයි කැමැති ආහාර කන්නේ නැතුව යාන්තන් කුසගින්න නිවාගන්න තැන ට රට ඇதிலதாpu, ලැජ්ජාව ගෑවනේවත් නැති මේ මජර පාලකින් අයේ අපිට බලේදෙන්ටලු එක්කෝ උන්දලාට පිස්සු නැත්තං අපිට පිස්සු. මේ විදියට ගියොත් තවට්ටික කාලයකින් මානව ප්‍රාග්ධනය නැති රටක් බවට පත්වේවි මන්ද පෝෂණයට දැනටමත් ගොදුරුණු දරුවන්ගෙන් යුත් මන්ද පෝෂිත පරම්පරාවක්ම ඉතුරවේවි මේ වනවිටාත් රටේ ජනතාවගෙන් තුනෙන් එකකට පෝෂණය ආහාර නෑ මේ විදියට ගියොත් මතකතියාගන්න අරාතීත ඉතිියෝපයායි වගේ හම ඇට කටුවලට ඇලු මිනිස්සු බෙහෙවේී ඒ විතරක්නමයි කොස් ගෙඩිය හොරෙන් කඩන දෙල්ගෙඩිය හොරෙන් කඩන තම දරුවන් වෙනුවෙන් ඇඟලේ මස් දන් දෙන ලිංගික ශ්‍රමික කාන්තාවන්ගෙන්ට රටක් බිහිවෙන්ට පුළුවන්. මොනරටක් බිහිවුණන් මහඋන් සැපටකාලබීලා විදෙ සංචාරවල යෙදමින් ලක්මවගේ ඉතිරිටිකත් තුූරගෙන කාලා අන්තිීමම ලේබෙන්දුුවත් උරාබොනකන් අපි උන්දලා වෙනුවෙන් අත්පොලසන් දෙමුද උන්දලාටම කබුරමුද ආවඩමුද කියලා මේ පරණ අවුරුද්දේ හිතන්ට කියලා තෙළිවැැකිය ඔබට ආරාධනා කරනවා.